මම ඉපදුනේ මාතර දිස්ත්‍රික්කයේ තල්ලරම්බේ තමයි ඉපදුනේ වැලිගම තල්ලරම්බේ ඒතර හේදි ඉපදිලා මම කුඩා කාලේ පටන් ඉගෙන ගත්තේ වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලය සහ වැලිගම ශ්‍රී සුමංගල මහා විද්‍යාලය මේ පාසල් දෙකම මිශ්‍ර පාසල් ඊට පස්සේ මම ඒ කාලේ ඉඳන්ම ටිකක් පොඩි අවදි ඉඳන්ම අපිට අපේ වටේ තිබුණේ කුඹුරු දැකලා තියෙනවා දීවර ජනතාව දැකලා තියෙනවා මුහුද දැකලා තියෙනවා ඒ වගේම අර කුෂ්ත්‍රජාගල කියන යවත ලොකු ගලක තියෙන ලොකු පිළිමේ හැමදාම උදේ හවස දකිනවා කුෂ්ත්‍රජාගල ළඟ තියෙන එතකොට අපිට නිතරම කළු ගල් වලින් දැකපු රූපත් දැකලා තියෙනවා එදිනදා පාර යන මිනිස්සුත් දැකලා තියෙනවා අපි පාසල් යන්නේ පයි ඒ කාලේ මේ ලොකුවට මේ ඉස්කෝල හැතක්ම ගණන් ඈත නැහැ නමුත් අපි කට්ටියම කණ්ඩායම් වශයෙන් පයින් තමයි පාසල් යන්නේ පාසල් දෙකටම ගිහිල්ලා තින්නේ පයි මොකද අපි රේල් පාර දිගේ යනකොට අපි නිතරම දකිනවා ඒ ඒ පැත්තේ තියෙන බලි රෑට බලි ඇරලා බලි තොවිල් කරපුවා පාර දෙපැත්තේ දාලා තියෙනවා අපිට ඉතින් ඒවයි වර්ණ දැක්කම අපිට හරි සතුටුයි ඒ වුණාද කොළු කාලේ ඉඳලා ළමයි ගල් ගහනවා ඒවට ඉතින් නමුත් ඉස්කෝලේ ඇරලා එනකොටත් අපි දැකලා තියෙනවා මහ දවල් පුරාළ වල නැගලා යంత్ర මන්ත්‍ර කරන මිනිස්සු කියන්නේ ඒ වගේ පසුබිමක් අපි දැකලා තියෙනවා ඊළඟට අපි පොඩි කාලේ පොළකට ගියාම අපි දැකලා තියෙනවා එළවලු ජාති 25 30 ඊළඟට මේ වගේ පොලිතින් බෑග් සංස්කෘතියක් තිබුණේ නැහැ මළු ජාති බැලුවොත් මළු ජාති 20ක් 20 විදියට තමයි වියලා තියෙන්නේ අන්න එහෙම ඒවායින් තමයි අපේ චිත්‍රකලාව අපි දිනුනේ අපි ඉගෙනගත්ත ස්කෝල දෙකම ළඟ තිබුණේ පන්සල් ප්‍රසිද්ධ පන්සල් දෙකක් තිබුණා ওই පන්සල් දෙකේ අපිට ආభాෂය අපිට නිතර දකින්නවා කියන්නේ බෝස් හැවෙන දකලා තියෙනවා ඊළඟට අපි විවිධ මිශ්‍ර පාසලක් ඉඳලා අපි එක එක කාලේ එක එක විදියට තමයි ඉගෙන ගන්න අපිට අවස්ථාව හම්බුනේ 1947 වසරේ දෙසැම්බර් 25 වන දින මෙලොව එළිය දුටු ඔහුගේ උපන් ගම වූයේ මාතර තල් අරණ ප්‍රදේශයයි. සාමාන්‍ය මධ්‍යම පාන්තික යුවළකගේ දරුවෙක්ව උපත ලද ඔහු ග්‍රාමීය පරිසරයක් තුළ සිය ළමා කාලය ගෙවීය. පාසල් අවදියේ පටන්ම චිත්‍රකලාවට දැඩි ඇල්මක් දැක්වූ ඔහු පාසල් අවදියේදීම සිය දක්ෂතාවයන් රටට පෙන්නුම් කළේය. පසුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේවත් හේවුඩ් ආයතනයට ඇතුළත් වන ඔහු එෙහිදී තමා උපතින් ගෙන දක්ෂතාවයන් මනාව මෝහත් කර ගනී. වේදිකා නාට්‍ය, චිත්‍රපට ආදී කලා අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කලා ශාස්ත්‍රය තුළ සිය භූමිකාව ආරම්භ කළත් චිත්‍රකලාවට ඇති ඇල්ම නිසාම ඔහු සිය ජීවන වෘත්තිය ලෙස තෝරාගත්තේ වෘත්තීය චිත්‍රකලාවමය. දශක 4කට අධික කාලයක් තුල ශ්‍රී ලාංකීය චිත්‍රකලා ශාස්ත්‍රය සිය තෙලිතුඩින් සිතුවම් කළ මේ සුවිශේෂී කලාකරු එස් එච් සරත් වෙනුවෙන් පිදෙන චරිතාචාර්යයි. ඇත්තටම පාසල් කාලේදී අපිට මේ ඩ්‍රොයින් පොතට සීමා වෙච්ච දෙයක් නේ තිබුණේ පන්තියේ හොඳම ශිෂ්‍යයා විදිහට චිත්‍රකලාව කරගෙන ගියා. අපිට නිතරම දැන් වගේ මේ ටැප් සංස්කෘතියක් තිබුණේ නැහැ. නාන කාමර තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ ගම් වලින් දිඳේ නාන දර්ශන අපි දැකලා තියෙනවා. ගම් වල පීනන ළමයි දැකලා තියෙනවා. මූදු වෙරළේ දීවරය කරන ගත කරන විදි අපේ සංස්කෘතියත් එක්ක එකට ගැටලා තියෙනවා. බලිතවිල් දැකලා තියෙනවා. ඊළඟට මේ අන්න ඒවයින් තමයි අපේ චිත්‍රකලාව කොළඹට ආම දියුණු වුණේ. කියන්නේ මුලදී අපි අපේ ගොඩාක් දේවල් දැකපු නිසා අපිට චිත්‍ර අඳින්න හොඳ මාතෘකාවක් තිබිලා තියෙනවා. අපේ හිතේ අපි ඒව දැනගෙන තමයි හිටියේ. චිත්‍රයක් එතකොට අපි පොඩි කාලෙන් අපි අඳින්නේ අපිට දෙන්නේ කාලේ රේල්වේ ස්ටේෂන් එකක් අඳින්න කියලා.
දුම්රිය පොළක්. ඒ වගේ මාතුකානේ තිබුණේ ගෝයන් කපන දර්ශනයක්. මසුම් මැරීම කියන්නේ නුවර පෙරහැර. ඔය වගේ මාතුකා තමයි දෙන්නේ ඉස්කෝලේ ඉගෙන ගන්න අවදීදී. එතකොට අපි ඒවා හොඳින් ඇඳලා මම හේවුඩ් එකට ඇවිල්ලා මට අවුරුදු 5කින් හම්බුණා ගුරුපත්තිමක්. මම විතරයි ගුරුපත්තිම බාරගත්තේ නැති එකම එක්කෙනා මාතර. මම දිගටම කල්පනා කරා මම චිත්‍ර ශිල්පියෙක් වශයෙන් චිත්‍රම කලාව කරගෙන ආ යුතුයි කියන තැනට මම ආවා. නමුත් මම එහෙම ඉන්නකොට හේවුඩ් එකේ ඉඳලා එහෙම ඉන්නකොට ඊට පස්සේ ඒ කාලෙදිම පොඩ්ඩක් ඉවරනකොටම මට ඉස්සෙල්ලාම මගේ චිත්‍රයක් ගත්ත චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනා එතකොට ප්‍රංශ ඉඳන් ආපු කාලේ රුපියල් 350ක් දීලා මම ඇදපු පොඩි කොළ කෑල්ලක් අරගෙන ගියා. එතුමිය ඒක අද වෙනතුරු අර පහුගිය කාලේ එතුමි ජනාධිපති වුණත් මගේ පින්තූර තමයි පිටිපස්සේ ගාගෙන හිටියේ. කියන්නේ ඒ කාලේ 350. ඊට පස්සේ එයා මට සෑහෙන උදව් කරා. ඒ කාලේ ස්කැප් සමුලුව කියලා තිබුණා. ඒකට මට බණ්ඩාරනායක සම්මන් ශාලාවේ චිත්‍ර ප්‍රදර්ශන පවත්වන්න පොලිස් මැසේජ් එකකින් මට කියලා මම ගිහින් එක්සිබිෂන් එකක් පැවැත්තුවා. ඒ කාලේ නම් මට උදව් කර ගොඩක් කීප දෙනෙක්. එතකොට මට ඒ අවස්ථාවේදී 1900 දැන් මම 70 ගණන් මගේ වෙනකොට 68 ඉවරලා 73 වගේ වෙනකොට මගේ පළවෙනි ප්‍රදර්ශනයේට මට මාටින්ස් මහත්මයා ගෙන්න ගන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මාටින්ස් මහත්මයා කිව්වා ඔයා කවදකරි හොඳ චිත්‍ර ශිල්පියෙක් වෙනවා කියලා එයාගේ අත්අකුරෙම ලියලා දීලා තියෙන්නේ. එයා කියලා දිනවා වා හොඳ මේක ඉතින් මට හරි සතුටුයි. ඊට පස්සේ මාර්කිස් මහත්තයා පවුලේ අය මාත් එක්ක හරි මිත්‍ර වුණා. ඊට පස්සේ කොග්ගල බීච් හොටලේ අඩි 100 එහෙම රූපම්බල තියෙනවා මම. ඊළඟට ලොකු හෝටල් වැඩ කරලා තියෙනවා. ඒ කුක්ක් ඒ කට්ටිය උදව් කරා. එතකොට 1980 ගණන් වර්ෂයේදී කොමර්ෂල් බැංකුවේ ඇඳපු ලොකුම් පින්තූරෙ මම ඇඳලා තියෙන්නේ. ඒක ඇඳලා තියෙන්නේ ඒ කාලේ 1,25,083. 1,25,000 ඩැට්සන් සතින් ආරකම් මම ගත්තා. එතකොට මම කොග්ගල බීච් හොටලේ 84 මගේ පොඩි චිත්‍රයක් මම ලක්ෂයට වික්කා. ඒ කාලේ රබර් ගහ කියලා. ඉතින් මම ඒ කාලේම අපිට මේ දැන් ඉන මේ සුදු මහත්තුරු මහත්තුරු වගේ නෙවෙයි ඒ කාලේ ගොඩක් කොඳු සංචාරක ලංකාවට ආවා. එතකොට ඒ කට්ටිය දෙන සල්ලි ඩොලර් 5000ක් වගේ වටිනවා අද කාලේ හැටියට. කියන්නේ ඒ වගේ දැන් අද අපිට ඩොලර් 5000ට පින්තූර විකුණන්න පුළුවන්. නමුත් ඒ කාලේ එහෙම චිත්‍රයක් ජෝචිත් මහත්තයාට විකුණන්න බැරිය කියලා ඔබ්සර්වර් එකේ සඳහන් කරලා තිබුණා. ඒ කාලේ කැරල් රොබර්ට් මහත්මිය. ඒ කියන්නේ ඇන්ටන් කුරේ මහත්තයාගේ ඒ කලෙක්ෂන් එකේවත් එහෙම ගණන් වලට පින්තූරයක් අරගෙන නැtei කියලා. ඒ ඉතින් එහෙම මට මග එදා මම උත්සාහ කරේ කොළඹ තිබුණා ඉංග්‍රීසි පන්තියෙන් චිත්‍රකලාව කරපු කට්ටිය. ඒ කට්ටිය ඉංග්‍රීසි සමාජයත් එක්ක තමයි එකතු වෙලා තිබුණේ. ඒ කට්ටිය තමයි 43 ගෲප් කියලා ලංකාවේ තියෙන්නේ. ජස්ටින් පීරිස්, හැරී පීරිස් ওই ඒ කණ්ඩායම තමයි ලංකාවේ චිත්‍රකලාව කරගෙන ගියේ. ඒ කට්ටිය වලව් වලින් ඇවිල්ලා චිත්‍රකලාව එංගලන්තෙන් ඉගෙනගෙන ඇවිල්ලා
ඒකටේ වෙනම වරප්‍රසාදලත් පන්තියකට විතරක් චිත්‍රකලාව පෙන්න පෙන්න හිටියේ. ওই අවස්ථාවේ මම ගමෙන් බෞද්ධ පරිසරකින් ඇවිල්ලා මම තමයි චිත්‍රකලාව චිත්‍රපදස් දෙකට අඩු ගානේ තියලා මම ගණන් දැම්මේ ෆ්‍රිජ් එකක් දාදාහන ෆ්‍රිජ් එක ගාන්න තමයි දැම්මේ. කාර් එකක් ලක්ෂණ ලස්සේ තමයි පින්තූර දැම්මේ. ඒ වගේ කියලා තමයි අද ওই ළමයි චිත්‍රකලාව විකුණ හැමලම්ෙම මට ගරු කරන්න ඕන මම තමයි චිත්‍රකලාවට ලංකාවේ චිත්‍රකලාවට ගණන් මිනුම් දාලා චිත්‍රකලා ප්‍රදර්ශන සංස්කෘතිය ලංකාවේ ඇති කර එකම පුද්ගලයා මම කියලා මට කිව්වට කිසි ප්‍රශ්නයක් නැහැ. දාසමසේ 78 ඒ ප්‍රදර්ශනේ ටිකක් සෑහෙන ජනප්‍රිය වුණා. මොකද ඒක ඒ ජනප්‍රිය වුණේ ඒ චිත්‍ර ප්‍රදර්ශනේ තිබුණේ කතරගම දෙවියෝ අනෝ කැලෑවට. ගිහිල්ලා 13 ශ්‍රී මොණරෙක් හොයනවා. අලුත් 13 ශ්‍රී කාර් එකක් හොයනවා වගේ. එතකොට කතරගම දෙවියෝ නානෝ එක අතකින් සබන් ගන්නවා මේ වෙනවා. ඉතින් අර මිනිසුන්ට වෙනස මුතලින්ද නාගරාජයා ඉන්න බුදුහාමතුර අත දාලා බලනවා වැස්ස පායලාද කියලා. ඉතින් අර මිනිසුන්ට ඊළඟට මේ මුතලින්ද දාණේ වළඳයි. මැඩියෙක් කලවා ඊළඟට කකුල් බේරන් තාර දැමීම. එතකොට මිනිස්සු අර දැන් කුලියට බේර ගසිමි. ඔව් ඇත්තටම ඒ දවස්වල චිත්‍රපසනක් කරනකොට මට මතකයි ධර්මසේන පතිරාජා ඩබ්ලිව් ජයසිරිල සුනිල් අබේසේකල වටවෙල මේ ගෙදර. අර අපි හිටීමේ බෝඩිමි වටවෙල නම් දානෝ නම් තැබීමේ උත්සවය කියලා චිත්‍රපසනට නම් දානෝගේ ගැලපෙන නම් මේව දාමි කියලා. හරි කණ්ඩායමක් හිටියේ ඒ කාලේ ටීම් වර්ක් එකක් තිබුණා. මොකද වැඩි චිත්‍රකාරයෝ හිටියෙත් නැහැ. ඒ කරන මිනිස්සුන්ට හරියට ඇවිල්ලා උදව් උපකාර කර පුදුම විදිහට ඊළඟට පුවත්පත්වල පුදුමාකාර උදව්වක් දුන්නා. ඒ කාලේ රූපවාහිනී ඒ කාලේ තිබිච්ච මේ චැනල් වලින් දෙකයි නේ තිබුණේ. සෑහෙන උදව් උපකාර කර ඒ කාලේ ඒ වයින් තමයි ඔන්න අපි පොඩ්ඩක් ඉස්සරහට ආවේ. එහෙම ඉන්නකොට මම එක දවසක් මම මගේ රේමන්ඩ් රෝඩ් එකේ හිටියා අපේ මේ පුලි නිවසක අපි හිටිය බෝඩ් මමයි ඩග්ල සිරිවර්ධනයි අපි දෙන තමයි ගේ අරගෙන හිටියේ. අපි දෙන ගේ අරන් ඔහොම ඉන්නකොට එක දවසක් දවල් ආවා විජේමාන මහත්තයා අපේ ගෙදරට. අධ්‍යාපන මහත්තයාසෙ ලේකම්තුමා ඇවිල්ලා කිව්වොත් ඔයාට මේ රනිල් මහත්තයා කියනවා එන්න අධ්‍යාපන මහත්තයන්සට අපිට ඇවිල්ලා උදව් කරන්නේ කියලා. ඒ පාර අපි ගත්ත ව්‍යාපෘති නිලධාරී විදියට මම ගත්තා. ඊළඟට ඒ කාලේ සුනිල් ජයවීර ඒ ගොඩක් කට්ටිය ඒ ලොට් එකට ගත්තා. අපේ පින්තූර ගැලරිත් එක්ක සම්බන්ධය බොහොම අඩුයි. හේතුව එහෙ සුද්ධෝ අපේ පින්තූර එකට ගහන්නේ නැහැ ආසියාවේ කට්ටියගේවා. කිසිම රටක ආසියාවේ කට්ටිය ගහන්නේ දැන් ඕනේ රට ගිහින් බලන්න යුරෝපයේ මිනිසුත් එක්ක එකට තියන්නේ නැහැ. දැන් මේ ඒ කියන්නේ දැන් ලංකාවේ අපි කියමු දැන් මහානායක හාමුදුරුවෝ වඩිනවනම් තැනකට
අර පොඩියාව තියන්නේ නැහනේ. අන්න ඒ වගේ මහා නායක විදිහට මේ හරිගස්සල තියෙන චිත්‍ර ශිල්පී ටිකක් ඉන්නවා. රෙම්බ්‍රාන්ට්, වැන් ගෝ, සෙසාන්, ගොගාන්, එන්ඩි මැඩිස්, ගෝයා, ඩාඩා, බ්‍රාක්, මුඩිග්ලියාරි, සර්රෝ දාලි, පිකාසෝ, එහෙම රංචක් එන්නේ. ඒ කට්ටියගේ විතරයි කලාකෘති තියෙන්නේ. ඒක තමයි ආදර්ශය. ඒ කට්ටියත් එක්ක තන තිව්වොත් පින්තූරේ අරක ඩොලර් 200ක් මේක ඩොලර් 200ක් වෙනවනේ. ඩොලර් 2000ක් වෙන හින්දා එහෙම තියන්නේ නැහැ. ඒ කට්ටිය සූක්ෂම විදියට කරන්නේ ලංකාවේ තියෙන වෙස් මූණක් අරන් ගිහින් පැත්තක තියෙනවා. චීනේ තියෙන කැටයමක් තියෙනවා. නමුත් පේන්ටින් එකක් තියන්නේ නැහැ. ඒක තමයි මම ඕස්ට්‍රේලියාව ගිහිල්ලා තාපව හැරිලා ආවේ. රට රටවල ගිහිල්ලා ගිහිල්ලා බලලා බලලා වැළුවේ ඒකයි. දැන් මම හුඟක් උත්සාහ කරා කැනඩාවේ ගිහිල්ලා ගැලරියට පින්තූරයක් දාන්න. ගැලරි ඉස්සෙල්ලාම කිව්වේ ඒෂියන් කියුරේටර්ට කතා කරලා එයා කියනවා අපි ඉස්සෙල්ලාම උදව් කරන්න අපේ නේබ කන්ට්‍රියට. ඇමරිකාවේ ඉන්න ආටිස්ට්ලට ගිහින් අපි උදව් කරන්න. එතකොට අපි කරන දේ අපේ රටේ අපි ධනවත් නම් අපේ රටට පුළුවන් ලංකාවේ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍රත් එක්ක ගැලරි එක අර චිත්‍රත් ගෙන තියන්න. එතකොට එහෙම තියන්නේ නැහැ. එහෙම තිව්වොත් ඉතින් මේ මින් පිටර වැඩි වැඩි වටනාකමක් වෙනවා. එහෙම කරන්න ඕනේ රජයකට පුළුවන් කරන්න. අඩු ගානේ ඉචින් print එකක් හරි මොකක් හරි එයාලා පොඩි එකක් ගේම ලස්ස 2000කට හරි 1000කට හරි 5000කට හරි අරගෙන ගෙනල්ලා චිත්‍ර එක්ලස් කරොත් අන්න ලංකාවේ කලාකෘතීන් වල විල වැඩි වෙනවා. එතකම් වැඩි වෙන්නේ නැහැ. ඒකට නම් ඉතින් මම ජනාධිපති වෙනවා. නැත්තයි ඉතින් බෑ. ඉස්සෙල්ලා මට හම්බුණ පෙම්බර මදු චිත්‍රපටියේ කලා අධ්‍යක්ෂණය සුගත පාරසිල්ල මහත්තයා. එතකොට ඒකේ මම කලා අධ්‍යක්ෂණය කරේ හෙව්ඩ් එකෙන් ඉවුරුන ගමන. එතකොට මම ඉස්සෙල්ලාම විදන් සෝමරත්න දිසානායකගේ බෙඩික් කාර්යය කරා. ඉස්සෙල්ලාම මම හැදුවේ බන්දුල විතානගේ මහත්මයාගේ බෙකට් නාට්‍යයෙන් තමයි මම ඉස්සෙල්ලාම එළියට ආවේ. එතකොට මට හුඟක් කලාකාරයෝ එතෙදි මුණ ගැහුණා. ඒ වගේ චිත්‍රපටියට ගියාම විජේලා, රවීන්ද්‍රලා, මාළිලා, ගීතලා ওই සෙට් එක මාත් එක්ක ආලුණා. ඒ කාලේ ඔහොමම හිටියත් මම අරවට යමුනේ නැහැ. වැඩිපුර චිත්‍රපට කීපයක වැඩ කළේ දෙනා නාට්‍ය 50කට වැඩ කරත් මම අකණ්ඩව චිත්‍ර ප්‍රදර්ශන කරාම මට ලොකු කලාකාරයෝගේ සමාජයක් මට ඇතුල් වුණා. මම ඇතුල් වෙලා මම චිත්‍ර ප්‍රදර්ශනයක් තිව්වා. මට ඇත්තරම කියනනම් මම ජනාවාස කොමිෂන් සභාවේ චන්ද්‍රිකා නෝන පත්තිමත් දීලා අවුරු මාස 6ක් හිටියා. මාස 6ක් ඉන්නකොට UMP ආණ්ඩුව එදා ආවා. එදා ඇවිල්ලා ඒ අර මාස 6 කට්ටිය ඉලියට දැම්මා. මම විතරයි උසාවි නොගිපු මිනිහා. අනිත් ඔක්කොම පෙන්ෂන් එක හදාගත්තා. මම කරේ එතකොට සරත් රේඛා කියලා චිත්‍ර ප්‍රදර්ශනයක් මම දැම්ම ලංකාවේ. මම ගිහින් බැලුවනේ දැන් කැනඩාවේ ඇමරිකාවේ මේ පොඩි පින්තූර ඩොලර් 5000යි. ඩොලර් 5000යි කියන්නේ දැන් ඔය වගේ එකක් ගන්න ලක්ෂ 6ක් ඕන. ඒ රටක අපි මේ තුන්වෙනි ලෝකේ රටින්ද අපිට එහෙම බෑ. වෙලා තියෙන්නේ අපි අපි තරකට ගියාම අපිට දෙන්නේ අන්තිම මේසේ කෑමනේ. තුන්වෙනි ලෝකේ ගියාම පළවෙනි මේසර ගන්නෑ. පළවෙනි මේසර ගන්නේ යුරෝපේ.
යුරෝපේ මිනිස්සුනේ රටේ ඉන්නේ. ඊට පස්සේ අපි කොච්චර කලාකෘතියක් කරත් අපිට ඒ මට්ටමම තමයි දෙන්නේ. වටිනාකමක් දෙන්න අපේ කලාකෘතින් වලට. ඒ වටිනා දැන් බලන්න තායිලන්තේ මගේ මේ යාළුවෝ විකුණන්නේ ඩොලර් 18000යි පින්තූරයක්. ඩොලර් 18000යි. මම කියනනේ අර සංගරාවල වැටිච්ච ගණන්. චලම් චායි කොසිති පිපත් කියලා කියන්නේ පඤ්ඤයි කියන එකනේ ආට් වල ගණන්. මොකද ඒ රටේ ඉන්න සමාජය තමයි එයා ඩොලර් 18000ට එයා නග්ගලා තියෙන්නේ පින්තූරේ. අපේ රටේ නග්ගන්නේ වාහන විතරයි. ඉතින් තරුණ කාලේනේ ප්‍රේම සම්බන්ධ ඉතින් ගොඩාක් එනවනේ. ඉතින් තරුණ කාලේ ඉතින් නාට්‍ය කාර්යෝට ෆීචර් කාර්යෝට ඒ කාලේ ඉතින් යටට තැන් කවුරු හරි ඉතින් බලනනේ තරුණ කට්ටියනේ ඒ කාලේ. ඉතින් අපිට පොඩි ටිකක් පොඩි මේව එකක් තියෙනවා. ඒ කාලේ තමයි ප්‍රදර්ශන පැවැත්වුවා. එතකොට මට ඇත්තටම මේ මගේ දැන් ඉන්න භාර්යාව මට හම්බ වුණේ මේ ඇත්තටම කලාවන් ළඟදී. එයා චිත්ත තරඟයට ඇවිල්ලා තිබුණා. ඇවිල්ලා චිත්‍ර ගන්න ගිය අවස්ථාවේදී නමහල තමයි මේ යාළුනේ. අපේ ඉස්සෙල්ලාම යුගොස්ලෝවියාවේ කලාගාරික ගත්ත පින්තූර. දැනට ඊළඟට ජපානයේ කලාගාරික තියෙනවා. අනිත් ඔක්කොම තියෙන්නේ පෞද්ගලික කට්ටිය ළඟ. කියන්නේ හොඳ ඒ ව්‍යාපාරිකයෝගේ. දැන් ලංකාවේ බැලුවොත් බෙන්ස් කම්පැනි ඩිමෝ මහත්මයා ළඟ පින්තූර රාශියක් ඒ ගෙදර තියෙනවා. කෙන් බාලේන්ද්‍ර, ෂර්මන් ඇන්සන් සමහරවල් පින්තූර 40ක් විතර තියෙන ගවලුත් තියෙනවා. මේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ළඟ. ඊළඟට රණින් මහත්තයා ළඟ, චන්ද්‍රිකානුර ළඟ, ඊළඟට මාටිපිස් මහත්තයා පැමිණි. එහෙම ගොඩක් හැම ගොඩක් තැන්වලම පින්තූර මිලදී අරගෙන එකතුරගෙන තියෙන පින්තූර. දැන් මේ ළඟදිත් ඔය ඇමරිකාවට පින්තූර එකක් ගෙනිච්චා. ඉතින් අර එහෙ හොඳ ලේඩිස්ලා ළඟ තමයි ඒව තියෙන්නේ. කැනඩාවේ තියෙන හැම රටකම ගොඩක් රටවල පින්තූර තියෙනවා. ඇත්තරම කියනවනම් ඒ කාලේ හිටි ගුරුවරු මේ අද ජීවතුන් අතරේ නැහැ. එක්කෙනයි දෙන්නයි තමයි දැනට ඉන්නේ. දැන් තියෙන්නේ එච් ඒ කරුණාරත්න මහත්මයා, ඩබ්ලිව් ආරිසේන මහත්මයායි, සුරේන්ද්‍ර මහත්මයා, ඊළඟට ඇල්බර්ට් ධර්මසිරි මහත්මයාගේ කීප දෙනෙක් තරුණ කට්ටිය ඉන්නවා. අනිත් ඔක්කොම පරම්පරාවම ස්පී චාල්ස් වගේ කට්ටිය, ස්ටෑන්ලි අබේසිංහ මේ ඒ පරම්පරාව හිටි කට්ටියම දැන් අද ජීවතුන් අතර නැහැ. මහගමසේකර මහත්මයාගෙන් ටික කාලයක් ඉගෙන ගන්න හම්බුණා. ස්ටෑන්ලි අබේසිංහ මහත්මයාගෙන් ඒ වගේ ගොඩක් ඉන්නේ හිටි ප්‍රවීණ මිස්ටර් මොරිස්, ගෞස් මහතා,
ඒ වගේ ගොඩක් කට්ටියකින් අධ්‍යාපන ලබන්න අවස්ථාව ලැබුණා.